මේ පාසල් වාරයේ ලකුණු 10 සම්පූර්ණ කරපු ක්‍රීඩකින් අතුරින් වේල්ස් කුමාර විද්‍යාලයේ කුසල් මෙන්ඩිස්ට අත්වන්නේ විශේෂ ස්ථානය. ඔව් එකක් ශ්‍රී ලංකා අවුරුදු 15න් 15 කණ්ඩායමේ නායකත්වයේ දරමින් මැලේසියාවේ සංචාරය කරපු බව අපි දන්නවා කවුරුත්. ඒ වගේම මේ වතාවේ දුත්ත ශතකයක් පාසල් ක්‍රීඩකෙක් වශයෙන් වාර්තා කරපු ක්‍රීඩකෙක් කුසල් කොහොමද ඔබේ දක්ෂතාව මේ වතාවේ වේල්ස් කුමාර විද්‍යාලයට ලබා දෙන්නේ? මෙදා ගිය පාර අපේ බිග් මැච් එක පෙරදුනාට මෙදාපාර මේ අපේ හුඟක් ටීම් එකමුතුයි. මම හිතනවා එකමුතු ගමෙන් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. ආද අපි ගහපු ෆස්ට් මැච් උත් හුඟක් මැච් 16ක් ගෙවුවා. 16න් මැච් 5ක් දිනුම්. අපි කියන්නේ හොඳම කරා ඒ පහ. සමහර මැච් ෆස්ට් ඉන්ස් දිනුම්. එහෙම බලද්දී අපි මේ ඉදිරියෙන් සිටින මෙද මේ අවුරුද්දේ. ඔබේ ලකුණු 10 ගැන යමක් කියන්න. මම මුල් මැච් තුනේ දෙකේ වගේ එච්චර රන්ස් වල ඉන්නේ ඉස්සරහින් හිටියේ. ඊට පස්සේ මැද මැච් 4 5 ගියවස්සේ මට 50ක් කියලා ලැබුණා. ඒත් එක්ක අන්තිම මැච් එකේ තමයි මම 10 සම්පූර්ණ කරන්න හැකියාව ලැබුණේ. ශතක කීයක්ද කාටද එරියවද ලබා ගත්තේ? පළවෙනි 100 ගෙව්වේ ඇන්තනිස්, ඒක සෙකන්ඩ් ඉනිස් ගෙව්වේ. දෙවෙනි එක ගෙව්වේ ජෝසෆාස්. ඒ තරඟේ. එතකොට ඔබ විකට් රැකීම තෝරගන්නේ ඇයි? මම මුලින්දලම කරේ ඉතින් පොඩි කාලේ විකට් කීපින් තමයි කරේ. මම හිතනවා ඉතින් විකට් කීපර් කෙනෙක් හැටියට ඒ කියන්නේ ක්‍රීප් කරද්දී සෙකන්ඩ් එක බැට් කරද්දී බැට් කරන ලේසි අර බෝලේ හොඳට පේනවා සෙකන්ඩ් ඉස් බැට් කරද්දී. මම ඉතින් හිතනවා ක්‍රීප් කරද්දී ඒක පාසියත් ඇති කියලා. සෙබස්තියන් විද්‍යාලයේ කණ්ඩායමේ පන්දු යවන්නන් ගැන ඒක පිටිකරුවන් ගැන කොහොමද තිබෙන අධ්‍යයනය? ඒකනොත් හොඳයි ඉතින් හොඳට මැච් සීන්ලා තිනවා. අපි හිතනවා හොඳ බෝලර්ස්ලා ඉන්න බැට්ස්මන්ලා ඉන්න ඉතින් අපි තරඟ ගැත්තන බලන හැම ටීම් එකේ හොඳයි ඒක කරන්න පුළුවන් ඉතින් අපිට. වේස් මල් විද්‍යාලයේ ක්‍රීඩකෙක් ජාතික කණ්ඩායමේ ඉන්නවා ලහිරු තිරිමාන්න. ඊළඟ ක්‍රීඩකයා ඔබ කියලා ඔබ හිතනවා? හිතනයි මුණා ඉස්සරහට කරන්න බලන. දැන් අවුරුදු 15න් 15 පටන් ගන්න ඊට පස්සේ අවුරුදු 19න් 15 ගිහිල්ලා තව කොච්චර කාල පාසල ඉන්න පුළුවන්ද? අවුරුද්දක් පුළුවන්. හැමෝගෙම සහයෝගය අපිට තියෙනවා. කවුරුත් ඔබ ආගේ කරනවා. ඔව් ඕල් බෝයිස් ලෑන් විශේෂයෙන් මේ අවුරුද්දේ හොඳ සහයෝගයක් තියෙනවා අපිට. හැමදේම හොයලා බලලා කරලා. ඉතින් අපි ඒගොල්ලන්ටත් يعني ඒගොල්ලන්ට වැඩක් වෙන්න අපි මේ දාපාර මැච් එක දිනන්න ඕන අනිවාර්යයෙන්. ඉතින් අපිට හැමෝම උදව් කරන දාපාර ගිය අවුරුදු වගේ නේ මේ අවුරුද්දේ හුඟක් අපි පස්සෙන් ඉන්නවා. අපි ඉතින් මේ ඒගොල්ලන්ට උදව්වක් ලෙස අපි මහා තරඟේ ජයග්‍රහණයට මේ බලන පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තැන්කියු.